දෙනාව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ BMI එක ගැන. BMI එක ගැන ඔයා නොදත් කරුණු මොනවාද කියලා. ඉතින් ඔයා හිතන්නේ ඔයා බර වැඩි කියලාද එහෙමත් නැත්නම් කෙට්ටුයි කියලාද? ඉතින් මේක තීරණය කරන්න ඕනේ කණ්ණාඩියෙන් බලලවත් කවුරුවත් කියන දෙයක් අහලවත් නෙමෙයි BMI අපි ගණනය කරලා. ඉතින් අපි බලමු BMI එක ගණනය කරන්නේ කොහොමද කියලා සහ BMI පරාසය අනුව ඔයා ඉන්නේ මොන පරාසයද කියලා බලන්නේ කොහොමද කියලා. තිරය දක්වන සමීකරණය මගින් BMI අගය අපිට ගණනය කළ හැකි. එය ස්කන්ධය හෙවත් දේහබර කිලෝග්‍රෑම් වලින් ගෙන උස මීටර් වලින් ගත යුතුයි. දේහබරින් උසෙහි වර්ගය බෙදීම මගින් මේ BMI අගය ලබාගත හැකි. BMI එක යනු බොඩි මාස් ඉන්ඩෙක්ස් කියන එක කෙටියෙන්. එතකොට අපි බලමු BMI එක ගණනය කළාට පස්සේ වැදගත්ම පියවර වෙන්නේ අපි ඉන්නේ මොන පරාසයද කියලා දැනගන්න එක. මේකට ගොඩාක් වෙලාවට අපි භාවිතා කරන ඒෂියන් කට්ඔෆ් මාර්ක් එක මේ පරාසය අනුව ඔයා ඉන්නේ මොන BMI රේන්ජ් එකේද කියලා අපි හරියටම බලමු. BMI අගය 18.5ට අඩු නම් අන්ඩර්වෙයිට් හෙවත් අඩු බර පරාසය තුළද 18.5 24.99 අතර නම් නියමිත බර හෙවත් නෝමල් වෙයිට් පරාසය තුළද BMI අගය 25 29.99 අතර නම් අධි බර හෙවත් ඕවර්වෙයිට් කලාපය තුළද BMI අගය 30ට වැඩි නම් ඔබේසිටි හෙවත් ස්ථූල භාවය තුළද ඔබ ඉන්නවා. මෙහිදී ඔබ සැලකිය යුතුම කරුණ වෙන්නේ ඔබ අඩු බර හෙවත් අන්ඩර්වෙයිට් පරාසය තුළ ඉන්නවා නම් බෝවන රෝග ආදියට ඔබ ගොදුරු වීමේ වැඩි අවදානමක් සාමාන්‍ය BMI අගය සහිත කෙනෙක්ට වඩා වැඩි. ඒ වගේම ඔබ අධි බර හෙවත් ඕවර්වෙයිට් පරාසය තුළ හෝ ස්ථූල පරාසය තුළ, ඒ කියන්නේ ඔබේසිටි පරාසය තුළ ඉන්න කෙනෙක් නම් ඔබ සාමාන්‍ය කෙනෙක්ට වඩා, කියන්නේ නෝමල් වෙයිට් එකක් තියෙන කෙනෙක්ට වඩා දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි. ඉතින් ඔයත් ඔයාගේ BMI අගය හරියටම ගණනය කරලා තියාගන්න බර වැඩි, ස්ථූල භාවය හෝ අධි බර කාණ්ඩය අයට සාමාන්‍ය බර දක්වා බර අඩු කරගන්න විදිය සහ බර අඩු හෙවත් අන්ඩර්වෙයිට් පරාසය අයට සාමාන්‍ය බර දක්වා බර වැඩි කරගන්න විදිය මං ඉදිරි වීඩියෝවලදී කියලා දෙනවා. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමුවෙමු. ඔයා දැනටමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඔයාට හිතන දේ කමෙන්ට් කරන්න. එහෙනම් ඔබට සෞඛ්‍ය සම්පන්න සුභ දිවියක් ප්‍රාර්ථනා කරනවා.